යල්පැන ගිය අදහස් වලට කොටු නොවි නව්‍ය ආකාරයට සිටිය යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ. කොළඹ පැවති තරුණ වෘත්තිවේදින්ගේ සංගමේ සම්මන්ත්‍රණයකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රට ගොඩ ගැනීමට සමගි ජන බලවේගයේ නිසි නායකත්වය ලබා දෙන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා. අපි රටක් හැටියට ජනතාවක් හැටියට සම්ප්‍රදානුකූල දේශපාලනෙන් ඔබට යන්නට නම් සුපුරුදු රාමුවකට කොටු වෙලා ගතානුගතික ඉපැරණි යල්පැන ගිය ඒ පරණ අදහස් වලට කොටු නොවි අලුත් විදිහට අපි හිතන්නට අද අපි මුහුණ දෙන්නේ බහුවිධ අවදානම් තත්ත්වයක් හැම පැත්තකින්ම බැලුවොත් මර උගුලක් තිබේ ණය පැත්තෙන් මර උගුලක් කර්මාන්ත කඩාවැටීම තුළ මර උගුලක් රටේ ආර්ථික එන්ජිම වන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විනාශ මුඛය කරා යන මර උගුලක් දරු පරපුරේ ලදරු පරපුරේ මව් පරපුරේ අයිතින් උල්ලංඝනය වෙන මර උගුල් රැසක් 52ක් වූ කාන්තාව අතිමහත් බහුතරයක් නිවසේ පීඩනය වැඩපළෙත් පීඩනය නිවසේ සිට වැඩපළට යාමෙත් ඒමෙත් හිංසනය ප්‍රචණ්ඩත්වය තාරුණ්‍ය අද රට අතහැර යනවා බුද්ධිමතුන් නුගතුන් හැම පැත්තෙම පේන්නේ අන්ධකාරය නිසා බුද්ධි ගලණය වර්ධනය වෙලා මෙවන් තත්වයක් තුළ අපි විශ්වාස කරනවා අපේ රටේ ගැටලු වලට ප්‍රශ්න වලට අර සුපුරුදු ක්‍රමවේදින් බැහැර දෙලා නිර්මාණශීලීව හිතලා දත්ත කේන්ද්‍රීය සාක්ෂි කේන්ද්‍රීය විද්‍යාත්මික ප්‍රතිපත්ති සම්පාදනය තුළ සම්පාදනය කරන ප්‍රතිපත් දිනවකවානු කාලවකවානු තුළ ක්‍රියාත්මක කිරීම සහ මම හිතන ආකාරයට රණසිංහ ප්‍රේමදාස යුගයෙන් පසුව ප්‍රතිපත්ති චක්‍රයේ සිදු නොවුණු එක දෙයක් තියෙනවා අධීක්ෂණයක් නැහැ කරපු වැඩ ගැන තක්සේරුවක් නැහැ ප්‍රතිපත්ති චක්‍රය නිර්මාණය කරනකොට ප්‍රකාශිත ඉලක්ක සම්පූර්ණ වුණාද නැද්ද කියන එක ගැන සොයා බැලීමක් නැහැ අඩුපාඩුවක් තිබෙනවා නම් නැවතත් වරක් ප්‍රතිපත්ති චක්‍රයේ මුලට ගිහිල්ලා වැරදි හදාගන්න වැඩ පිළිවෙලක් ඒ නිසා මම විශ්වාස කරනවා වචනේ පරිසමාප්තාර්ථ වෘත්තිමය ක්‍රමවේදයක් තුළ රටේ රාජ්‍ය පාලනයේ ක්‍රියාත්මක නායකත්වයේ තුළ අපි අපේ රට ගොඩ ගන්න වැඩසටහනට එකතු වෙමු